උන්දිනා පොල් ගහනවා පලි ගහනවා මේ වගේ දේවල් මුළු ගමටම රටටම මේකේ විනාශය ලැබෙනවා ඒක නිසා කීයටවත්ම ඔබ අර ඔබේ කෙහෙල් කන නැති වුණාම ඔබ බෞද්ධයෙක් නම් ඔබ ධර්මයේ දන්නා කෙනෙක් නම් කල්පනා කරන්න ඕන මමත් කවදා හරි කාගේ හරි කෙහෙල් කනක් කපන්න නැති දැන් මම ඒ ණයෙන් මිදී නිදහස් වෙන්න මට ලැබුණ හොඳ අවස්ථාවක් සියල්ල සිද්ධ වෙන්නේ මගේ හොඳටමයි ඒ නිසා ඒක කපාගත්ත මිනිසුන්ටත් ඒක කාලා කොහොම හරි ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕන ඒ පුද්ගලයන්ට මෛත්‍රී කරන්න පුළුවන් වෙන්න ඕන ඒ තැනට ඔබේ හිත හදාගත්තොත් ඔබ නිවම නියම ආනපාන සති සමාධිය සතර කමටහන් කරන බෞද්ධය බවට පත් වෙනවා ඔබ ඒ කෙහෙල් කන කපාගත්ත එකෙන් කාටවත් ශාප කළේ නැහැ බෛර කළේ නැහැ දෙස් දෙවල් තිබ්බේ නැහැ එකට එක කළේ නැහැ ඔබේ හිත කිලුටු කරගත්තේ නැහැ අනුන්ගේ හිත කිලුටු කරෙත් නැහැ ඉතින් එහෙම නිසා දැන් ඔබට අර ඔබේ දැනීම ධර්මඥානය හැනිමිටේ දිග නිසා තමයි ඔබ අර වගේ වැඩ වැරදි වැඩ කළේ ඉතින් ඒක නිසා මේ වගේ දේවල් සියලු දෙනාට සිද්ධ වෙනවා යම තමන් සමහර විටක ගෙදරම ඉන්න අය තමන්ට නොගැලපෙන දේවල් කරනවා තමන් සමහර විට සහෝදරයෝ දෙන්නේ අර ඉඩමේ අඩියක් දෙකක් මෙහාට වුණා කියලා මායිම කඩේම සමහර විට යනවා ගිහිල්ලා ඔය වගේ හදි වුණම් කරනවා මන්ත්‍ර යන්ත්‍ර කාඩෝ හොයාගන්නවා හදි වුණම් කරනවා තමන්ගේම සහෝදරයාට තමන්ගේම ඥාතියට මේ වගේ දේවල් ඔක්කොම අද මේ බෞද්ධයෝ කරන්නේ. ඔවා ඔක්කොම අපුඤ්ඤා අභිසංකාර. ඔවා සියලු දේ කිසිම කෙනෙකුට දෙපැත්තටම තමන්ට හෝ අනුන්ට හෝ යහපතක් වෙන දේවල් නෙමේ. ඒක නිසා ඔවා කරුණා කළා ඉවසලා විමසලා ඔය සියලු දෙයින් මිදී නිදහස් වෙන්න ඕන බෞද්ධයෝ. තමන්ගේ හිත කිලුටු කරගෙන තමන්ගේ සංසාර ගමන දික් කරගෙන හතරාපාය යන විදියට වැඩ කරන්න එපා. මේ අපුඤ්ඤාභි සංකාර නිසා තමයි අද සියලු බෞද්ධයෝ වෙලා තියෙන්නේ. දැන් ඔය මොනවා හරි ඒ වගේ වැඩක් කළාම දේශපාලකෙක් මොකක් හරි ඕවා ඔක්කොම රූපවාහිනියේ channel වල පෙන්නවාම මේවා බලන සියලු මිනිස්සු මේවට එක්ක ඇලෙලා හිත කිලුටු කරගන්නවා එක්ක ගැටිලා හිත කිලුටු කරගන්නවා දෙපැත්තම එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා එතකොට මේවා රූපවාහිනිය වල පෙන්නන්න ඇලීමෙන් හිත කිලුටු කරගන්නවා කොටසක් ගැටීමෙන් ඉතුරු කොටස සියලු සියම්ම මිනිසු මේ අඥානකම නිසා මේ අපුඤ්ඤාභි සංකාර නිසා මේ සංනිවේදන මාර්ග නිසා අර දුගතියෙන් දුගතියට පාපයෙන් පාපයට යනවා පහලින් පහලට යනවා එතකොට රටේ ප්‍රශ්න මේ වගේ ඇති වෙන්න ඔය සංනිවේදන මාර්ග සියල්ලම උපකාර වෙනවා ඔක්කොම සංනිවේදනය කරන රාගය දේශේ මෝහය ඒක නිසා ඔය අපුඤ්ඤාභි සංකාර සිද්ධ වෙන්නේ ඕකේ ඔවා බෞද්ධයන්ට ගැළපෙන දේවල් නෙමෙයි මේවා අබෞද්ධ වැඩ මේවා දේව සංකල්ප දෙවියන්ට පින් දෙන්න දේවාලයක් ඕනේ නැහැ. නමුත් පන්සල්වල බොහෝ පන්සල්වල දේවාල 7-8 තියෙනවා. දේවාල එකක් දෙකක් නෙමෙයි ඒ ඔය කපුගම් කරන්න පොල් ගහන්න ව්‍යාපාර කරන්න යන්ත්‍ර මන්ත්‍ර කරන්න බස් කවි කියන්න දෙස් දෙවුල් කියන්න පොල් ගහන්න ඔය වගේ දේවල් වලට තමයි ඔය දේවාල සියලු දේ හදාගෙන තියෙන්නේ. දේවා බෞද්ධයන්ට ගැලපෙන දේවල් නෙමෙයි. ඊළඟට අවසාන එක